නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස වාසනාවන්ත කාරුණික පින්නතුනි sinhalalanka.com වෙබ් අඩවියේ සදහම් සිසිල ඔස්සේ ඔබ වෙත ගෙන එන තවත් එක් දහම් කතාවක් ශ්‍රවණය කරන්නටයි ඔබ මේ සූදානම් වෙන්නේ. අද මා දහම් කතාවට මාතෘකා කරගන්නේ මහා දත්ත කියන බණපොතේ සඳහන් වන කතා පුවතක්. මහා දත්ත කියන්නේ පින්වතුනි එක්තරා ගුණෙක්. මේ ගුණා ජීවත් වෙන නිවසේ හදා වඩා ගන්න නිවසේ වෙලෙන්දට තියෙනවා කරත්තයක්. මේ කරත්තේ දහසක් සහල් වලින් ගැල පුරවගෙන මේ මහා දත්තගේ ඇඟේ බැඳලා මේ ගැල ඇදගෙන එනවා. දවසක් මෙහෙම ඇදගෙන එනකොට මේ ගැල බර වැඩිකම නිසා මේ එන මාර්ගයේ අසල තිබුණ මඩ වලක මේ ගැල එරෙනවා. ඒ වෙලාවේදී සෑහෙන උත්සාහ කරනවා මේ දහන්නේ පටවපු ගැල කොහොම හරි මඩවලෙන් ගොඩට ගන්නට ඕනේ කියලා. බැරිම තැන මේ වෙලෙන්දා තමන්ගේ ගවය ළඟට ගිහිල්ලා කියනවා කොහොම හරි මේ ගැල මේ මඩවලෙන් ගොඩට අරගෙන දුන්නොත් මම අද ඉඳලා නුඹව මේ කරත්තේ බඳින්නේ නැහැ කියලා අර ගවයාට කියනවා. ගවයා ඒ අහලා සතුටටපත් වෙලා තමන් හය පාරක්ම මේ ගැල අර මඩවලෙන් උඩට ගන්නට උත්සාහ කරනවා. ඒ වෙලාවේදී හයවෙනි අවස්ථාව වෙනතෙක්ම ගැල උඩට ගන්නට බැරි වුණා. හත්වෙනි අවස්ථාවේ විර වීරිය යොදලා මේ වියපත් වෙලා ඉන්න මහා දත්ත නම් ගවයා මොකද කරන්නේ? එක වේගෙටම මේ ගැල උඩට අදිනවා. ඒ අදින අවස්ථාවේදී මේ ගවයාගේ හදවත පැරිලා ඒ වෙලාවේ මුවගින් ලේ වැක්කිරෙන්නට පටන් ගන්නවා. හිත පිත් නැති මේ වෙලෙන්දා මොකද කරන්නේ? තමන්ගේ ගවයා එතන ලිහලා දාලා වෙනත් ගවයෙකු කරත්තේ බැඳගෙන ඔහු තමන්ගේ ගැල අරගෙන යනවා. අසරණ වෙලා වේදනාවෙන් වැටිලා ඉන්න මේ ගවයා දකින්න මිනිස්සේ එතනින් යනවා. දකින්නකොට මේ මිනිස්සයා කල්පනා කරනවා මැටි පා ගන්නට මම මේ ගවයාගේ හැම ගලවගෙන යන්නට ඕනේ කියලා. පන පිටින් ඉන්න ගවයාගේ හැම ටික ගලවගෙන යනවා. තව මිනිස්සෙක් එනවා. ඒ මිනිස්සයා දැකලා නහර ටික ගලව ගන්නවා. ඒ ගලව ගන්නේ තූර්ය භාණ්ඩ හදන අවස්ථාවවලදී වීණාවලට තත් බඳින්නට පුළුවන් ආකාරයට මේව අර ගන්නට. තව වැද්දෙක් එනවා. මේ වැද්ද ඇවිල්ලා තමන්ගේ බල්ලන්ට කන්නට මේ ගවයාගේ පන තියෙද්දි මස් ටික කපාගෙන යනවා. සමහර බල්ලෝ ඒවා කඩාගෙන කනවා. කුඹින් ඇඟට නැගලා මේ සිරුර පුරා කනවා. ඒ අවස්ථාවේදී එතනින් වඩින මහරහතන් වහන්සේ නමක් 20,000ක් භික්ෂූන් සමග මේ ගවයාව දකිනවා. මේ ගවයා දැකලා අනුකම්පාවෙන් යුක්තව කරුණාවෙන් යුක්තව ගවයාට පාත්‍රයෙන් වතුර ගෙනල්ලා කොවනවා. ඒ වෙලාවේ ගවයාට බණ ටිකක් කියන්නට මේ හාමුදුරු සූදානම් වෙනවා. පන්සිල් දීලා සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරන්නට හදනකොටම පන්සිල් දෙන අවස්ථාවේදී මේ ගවයා මරණයටපත් වෙලා තුසිත දිව්‍ය ලෝකේ උප්පත්ති කරනවා. මේම උප්පත්ති කළාට පස්සේ ඒ දෙවියා කල්පනා කරනවා බලනවා මං කුමන ආකාරයට මෙතනපත් උනේ කියලා. දිව්‍ය ලෝකේ උප්පත්ති කරන්නට කුමක්ද කර පින්කම කියලා බලනවා. ඒ අවස්ථාවේ අර භික්ෂුවගේ දහම් ඇසීම පන්සිල් දින අවස්ථාවේදී සිත පහදවා ගැනීම නිසා දිව්‍ය ලෝකේ උප්පත්ති කළේ. එවිට මේ දේවතාව දහසක් දේවතාවියු සමග මේ මහරහතන් වහන්සේ වැඩ ඉන්න තැනට එනවා. ඇවිල්ලා හාමුදුරුවන්ට තමන්ගේ ජීවන කතාව පිළිබඳ විස්තරය කියනවා. අන්න බලන්න පින්නතුනි සුළුවෙන් හරි තමන් මිය යන මොහොතේ හරි ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට තමන්ගේ සිත පහදවාගෙන සිල් සමාදන් වෙලා බණ ටිකක් අහලා මරණයටපත් වෙන්නට පුළුවන් නම් තමන්ගේ සංසාර ගමන සැබවින්ම සුවපත් කරගන්නට පුළුවන්කම තියෙනවා.
ඔබත් සුළුවෙන් හරි හැම වෙලාවෙම කල්පනා කරන්නට, සීලයක් ආරක්ෂා කරගන්නට, බණ ටිකක් අහන්නට, දන් ටිකක් දෙන්නට හැම වෙලාවෙම සූදානම් කරගන්නට ඕන. එසේ හැම දිනාම මේ කාරණාවන්, බණ කතාවන් හොඳින් සිහිපත් කරගෙන හැම මොහොතක් තුළම ධාර්මිකව ජීවත් වෙන්නට උත්සාහ කරන්නට කියන කාරණාව ඔබ හැම දිනාටම මතක් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.